කොහොමද ඉතින් ඔන අලුත් වීඩියෝ එකක් අරන් ආව ඔයාලා ගාවට මේ දවස්වල සෝෂල් මීඩියා වල වැඩි වශයෙන් කතා කරන නිෂ්පාදනයක් තමයි රෝසිප් සීඩ් ඔයිල් කියලා කියන්නේ ඉතින් මේ රෝසිප් සීඩ් ඔයිල් හරියාකාරව පාවිච්චි කරන්නේ කොහොමද ඇත්තටම මේ රෝසිප් සීඩ් ඔයිල් හරහා මේ කියන ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්ද කියලා තමයි අද ඔයගොල්ලන්ට මම කතා කරන්න යන්නේ එහෙනම් ගිහිල්ලා බලමු මොනවද මේ විස්තර කියලා ඔයිල් කියන්නේ ඇත්තටම මොකක්ද රෝසිප් සීඩ් ඔයිල් හදන්නේ රෝස් බුෂර්ස් වල එන සීඩ්ස් වලින් ඉතින් මේ රෝසිප් සීඩ් ඔයිල් වැඩි වශයෙන් නිෂ්පාදනය වෙන්නේ චිලි රාජ්‍යයේ රෝසිප් සීඩ් ඔයිල් මෑත කාලයේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විවිධ නිෂ්පාදනයන් වලට භාවිතා කරන්නට පටන් ගත්තා විශේෂයෙන්ම මෙහි තියෙන ගුණාත්මකභාවය නිසාම තමයි රෝසිප් සීඩ් ඔයිල් විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන වල කියන්නේ ක්‍රීම්ස් වලට ඔයිල්ස් වලට එකතු කරන්නට පටන් ගත්තේ රෝසිප් සීඩ් වල අන්තර්ගත වෙන විටමින්ස් ගැන කතා කරද්දී විටමින් ඒ විටමින් සී සහ විටමින් ඊ වගේ අපේ හැමත හිසකෙස් වල නියපොතු වලට ඉතාමත්ම වැදගත් විටමින්ස් ටිකක් අන්තර්ගත වෙනවා. ඒත් එක්කම මෙහි ෆැටි ඇසිඩ්ස් අන්තර්ගත වෙනවා. ඒ වගේම ඉතාමත්ම හොඳ ප්‍රතිඔක්සිකාරකයක් තමයි මෙන්න මේ රෝසිප් සීඩ් ඔයිල් කියලා කියන්නේ. රෝසිප් සීඩ් ඔයිල් කියලා කියන්නේ ඇත්තටම ඉතාමත්ම හොඳ මොයිස්චරයිසර් එකක්. විශේෂයෙන්ම ඔන්න ඔයාට ඩ්‍රයි ස්කින් එකක් නම් තියෙන්නේ මේ රෝසිප් සීඩ් ඔයිල් ඔයාට උදව් වෙනවා ඔයාගේ හැමත හොඳ තෙතමනයක් පෝෂණයක් එකතු කරලා ඔයාගේ හැම වියලිභාවයෙන් මුදව ගන්නට. විශේෂයෙන්ම ඔන්න ඔයාගේ මූණේ රින්කල්ස් එනවා නම් රෝසිප් සීඩ් ඔයිල් ඉතාමත්ම හොඳයි මේ සඳහා ප්‍රතිකාරයක් විදිහට. විශේෂයෙන්ම රෝසිප් සීඩ් වල අන්තර්ගත වෙන විටමින් ඒ සහ විටමින් සී ඔයාට උදව් වෙනවා මේ රැලි සහිත ස්වභාවය ඉවත් කරන්නට. ඒ වගේම ඔයාගේ හැමත හොඳ තරුණ පෙනුමක් එකතු කරන්නටත් රෝසිප් සීඩ් වලට හැකියාව තියෙනවා. රෝසිප් සීඩ් ඔයිල් වල තියෙන ඇස්ට්‍රජන් ප්‍රොපර්ටීස් නිසා අපේ හැම පැහැපත් කිරීමේ හැකියාව වගේම විටමින් සී සහ විටමින් ඊ අන්තර්ගත වෙන නිසා අපේ හැමත හොඳ දිදුලන ස්වභාවයක් එකතු කරන්නටත් මේ රෝසිප් සීඩ් වලට හැකියාවක් තියෙනවා. මීටත් අමතරව ටිකක් ඔයිලි ස්කින් එකක් ඔයාට තිබ්බත් ඔයාට රෝසිප් සීඩ් ඔයිල් පාවිච්චි කරන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔන්න ඔයාගේ හැම ඇක්නි තත්ත්වය පාලනය කරගන්නටත් ඇක්නි වලින් ඇතිවෙච්ච ස්කාස් එහෙමත් නැත්නම් ලප කැලල් ඉවත් කරන්නටත් මේ රෝසිප් සීඩ් වලට හැකියාවක් තියෙනවා. මීටත් අමතරව ඔන්න ඔයාගේ හැම මොනහරි පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙනවා නම් මේ පිග්මන්ටේෂන් තත්ත්වයන් වලටත් ඉතාමත්ම හොඳ ප්‍රතිකාරයක් තමයි රෝසිප් සීඩ් ඔයිල් කියලා කියන්නේ. ඉතින් මම කලින් කිව්වනේ රෝසිප් සීඩ් ඔයිල් කියන්නේ ඉතාමත්ම හොඳ ප්‍රතිඔක්සිකාරකයක් කියලා. ඉතින් මේ ප්‍රතිඔක්සිකාරක වලට හැකියාවන් තියෙනවා ෆ්‍රී රෙඩිකල්ස් වලින් අපේ හැම සෛල වලට වෙන ඩැමේජ් එක අවම කරලා මේවා නැවතත් රිපෙයා කරන්න. ඉතින් මෙන්න මේ නිසා තමයි මම කිව්වේ හිරු රශ්මියෙන් අපේ හැම ඩැමේජ් උනත් මේව රිපෙයා කරන්න පුළුවන්. මීට අමතරව ඔන්න බ්ලීචින් ක්‍රීම් ඔයාගේ හැම ආසාදනය වෙලා තියෙනවා නම් මෙන්න මේ හැම උනත් නැවත රිපෙයා කරන්න මෙන්න මේ රෝසිප් සීඩ් ඔයිල් වලට හැකියාව තියෙනවා. ඉතින් මම මේ කලින් කිව්ව කරුණුත් එක්ක බැලුවහම ඔන්න ඔයාට ඩ්‍රයි ස්කින් එකක් තිබ්බත් ඔයිලි ස්කින් එකක් තිබ්බත් නෝමල් ස්කින් එකක් තිබ්බත් මේ රෝසිප් සීඩ් ඔයිල් ඔයාට ඕනම ස්කින් කැටගරි එකකට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හමට විතරක්ම නෙවෙයි හිසකෙස් සඳහාත් මේ රෝසිප් සීඩ් ඔයිල් පාවිච්චි කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙහි තියෙන මේ නැචරල් ෆැටි ඇසිඩ්ස් හින්දා ඔයාට ඔයාගේ හිසකෙස් හැලීම පාලනය කරන්න ඒත් එක්කම වර්ධන වේගය වැඩි කරන්න ඔයාගේ හිස්වරි තත්වයක් තියෙනවා නම් මේ සඳහා ඉතාමත්ම හොඳ ප්‍රතිකාරයක්. ඒ වගේම මේ රෝසිප් සීඩ් ඔයිල් කියන්නේ ඉතාමත්ම තින් කැරියර් ඔයිල් එකක්. ඉතින් මේ නිසා ඔන්න ඔයිල් ට්‍රීට්මන්ට් කරද්දී ඔයා ආස නැත්තම් ස්කැල්ප් එකේ ගොඩක් ඔයිලි විදිහට තියෙනවට ඔයාට රෝසිප් සීඩ් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ස්කැල්ප් එකට. ඉතින් ඇත්තටම මේක කන්ඩිෂන් එකක් විදිහටත් ඔයාට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. මීටත් අමතරව මේ රෝසිප් සීඩ් ඔයිල් කියන්නේ මම කිව්වනේ ඉතාමත්ම ලයිට් වේට් ඔයිල් එකක් කියලා. ඉතින් ඔයාට ලීව් ඔන් කන්ඩිෂන් එකක් විදිහට උනත් මේ රෝසිප් සීඩ් ඔයිල් එක පාවිච්චි කරන්නට පුළුවන්. ඉතින් ඩ්‍රයි කොන්ඩෙට වගේම තෙත කොන්ඩෙට උනත් මේ රෝසිප් සීඩ් ඔයිල් එක ඔයාට ලීව් ඔන් කන්ඩිෂන් එකක් විදිහට පාවිච්චි කරන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔන්න ඔයාගේ හිසකෙස් අග ගොඩක් ඩ්‍රයි නම් ඉතා ඉක්මනින් ෆ්‍රිසි වෙන්න බලනවා නම් හිසකෙස් අග පැලෙන්න බලනවා නම් මේ රෝසිප් සීඩ් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් විදිහටත්.
ඉතින් මේ හැම වාසි ප්‍රයෝජනයක්ම ලබා ගන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Cliara Rosehip Seed Oil එක. ඉතින් Cliara කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ ලෝකල් බ්‍රෑන්ඩ් එකක්. ඔයගලන්ට ඉතාමත්ම පහසුවෙන් මිලදී ගන්නට පුළුවන්. ඉතින් මේ බොටල් එකේ මිලිලීටර් 30ක් අන්තර්ගත වෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ පිපෙට්ටුවක් හරහා තමයි ඔයගලන්ට මේ oil එක ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ oil එක මම පාවිච්චි කරන විදි කිහිපයක් තියෙනවා. ඉතින් අපි බලමු එහෙනම් මේ දේවල් මම පාවිච්චි කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මම්මගේ හැමට Cliara Rosehip Seed Oil එක ආලේප කරන්නේ රාත්‍රී කාලයට. මුහුණ හොඳින් පිරිසිදු කරලා ටෝන කරලා මොයිස්චරයිසර් එකක් ආලේප කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට Cliara Rosehip Seed Oil එක අත්ලට අරගෙන මුළු මූණෙම හොඳින් ආලේප කරගන්නවා. විශේෂයෙන්ම ඇසවට ප්‍රදේශයේ ටිකක් වැඩිපුර මේ oil එක මම ආලේප කරගන්නවා. මොකද මේ හරහා මගේ ඇසවට ප්‍රදේශයට හොඳ තෙතමනයක් පෝෂණයක් එකතු කරලා රින්කල් දෙන එක ප්‍රමාද කරන්නට පුළුවන් නිසා. ඉතින් මෙන්න මේ විදිහට උඩු අතට තමයි මේ oil එක ආලේප කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ ස්කින් කෙයාර් රූටීන් එකට රෝස්හිප් ඔයිල් එක එකතු කරගන්නේ. ඉතින් Cliara Rosehip Seed Oil එක ඔයාලට පුළුවන් ඇත්තටම ඔයාගේ ශරීරයේ ස්ට්‍රෙච් මාක්ස් තියෙනවා නම් ඒ වගේම පිග්මන්ටඩ් ස්කාස් තියෙනවා නම් මේ සඳහා උනත් පාවිච්චි කරන්න. ඔයගලන්ට පුළුවන් රෝස්හිප් සීඩ් ඔයිල් එක විතරක් ආලේප කරලා දිනපතා මසාජ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න ඔයාලට පුළුවන් ඔයාගේ ඕනම බඩි ලෝෂන් එකකට උනත් මේ Cliara Rosehip Seed Oil එක මික්ස් කරන්න. මීට අමතරව ඔයාලට පුළුවන් ඔයාගේ හෙයා කන්ඩිෂනර් එකට උනත් මේ ඔයිල් එක මික්ස් කරලා ආලේප කරන්නට හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මට තියෙන කර්ලි හෙයා එකක් හින්දා ඉතින් ඉක්මනින් මේක ෆ්‍රිසි වෙන්න බලනවානේ. ඉතින් පුළුවන් තරම් මම උත්සාහ කරන්නේ මගේ කොණ්ඩේ මොයිස්චරයිසර් එක වැඩිපුර තියාගන්න. ඉතින් මම ඒ නිසාම ළඟකදී ඉඳන් පුරුදු වෙච්ච දෙයක් තමයි මගේ කන්ඩිෂනර් එක ලීව් ඔන් කන්ඩිෂනර් එකක් විදියට මම තියන නිසා කන්ඩිෂනර් එකට මේ Cliara Rosehip Seed Oil එක මික්ස් කරන එක. ඉතින් මේ හරහා වුණත් ඔයාටත් ඔයාගේ කොණ්ඩේ ගොඩක් ඩල් වෙලා නම් ගොඩක් අර ඩ්‍රයි ගතියෙන් යුක්ත භාවයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ කන්ඩිෂනර් එකට මේ Cliara රෝස්හිප් සීඩ් ඔයිල් එක මික්ස් කරලා පාවිච්චි කරන්න. ඉතින් මෙතනදි තව දෙයක් කියන්න ඕනේ, ඔයාට ගොඩක් සිස්ටික් ඇක්නීස් එතකම ගොඩක් හෙවි ඇක්නීස් තියෙනවා නම් ඇත්තටම මම ඒ වගේ කෙනෙක්ට නම් මේ වගේ රෝස්හිප් සීඩ් ඔයිල් එකක් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද මේ හරහා සමහර වෙලාවල් වලට ඔයාගේ ඇක්නි ප්‍රවෝක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්වයක් හැරුණකොට ඕනම කෙනෙක්ට මේ Cliara Rosehip Seed Oil එක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. Cliara බ්‍රෑන්ඩ් එකේ තියෙන ඕනම නිෂ්පාදනයක් ගැන වැඩි විස්තර ඔයාලට පුළුවන් Cliara Essential Oils Facebook page එකට හරි Instagram page එකට ගියොතින් හරි දැනගන්න. ඒ වගේම මේ දේවල් මිලදී ගද්දි Cliara Essential Oil website එක හරහා ඔයගලන්ට 15% වට්ටමකුත් ලබා ගන්න පුළුවන් මේ තියෙන discount code එක පාවිච්චි කරොතින්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයා ආසාවෙන් බලන්න ඇති, ඒ වගේම අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.